එනවද රූප රාජිනිය තෝරන්න යන්න. නෑ නෑ මම නෙමෙයි තෝරන්නේ, තෝරගන්නයි තෝරගන්නේ යෝ මට වැදන්නේ නැහැ. අද මම යන්නේ මිසිස් ශ්‍රී ලංකායි ඉටලි විත් මිස් ටීන් ශ්‍රී ලංකන් යුරෝප් එකේ නාපොලි පැජන්ට් එකට. ඉතින් මටත් පොඩි ඉන්විටේෂන් එකක් ආවා එන්න කියලා. ඒක තමයි මගේ අවුට්ෆිට් එක උනේ. ඉතින් උදෙන්ම ගිහිල්ලා early bird නේද? අර උදෙන්ම ගියාම අර හොඳ දේවල් හම්බෙනවා කියන early bird vibe එක යා. ඉතින් ඔයාලටත් පුළුවන් මිසිස් ශ්‍රී ලංකායි ඉටලි විත් මිස් ටීන් ශ්‍රී ලංකන් යුරෝප් 2024 පැජන්ට් එකේ ෆයිනල් එක ග්‍රෑන්ඩ් ෆිනාල එක බලන්න එන්න. නොවැම්බර් මාසේ 16 වෙනිදා තමයි මිලානෝ නගරයේ තියෙන ලස්සන වැඩක්. ඉතාලිය හැම සිටියකකින්ම රූප රාජිනියෝ මිසිස්ලා මිස්ලා අම්බෝ. ඉතින් ලස්සන ලෝකයක් වෙයි එදාට අනිවාර්යෙන්ම නොවැම්බර් 16 ඔයගලන්ටත් එන්න කියලා මම ආරාධනා කරනවා. මේ දින කන්ටැක්ට් නම්බර්ස් වලින් ඔයගලන්ට ටිකට්ස් දැමම බුක් කරගන්න පුළුවන්. ඉතින් ඇවිල්ලා හිටපු හැමෝටම කොහොමද මේ පැජන්ට් එක වෙන්නේ, කොයි විදිහද මේකේ රූල්ස්, මොන වගේ ඔපචුනිටීස් ද ඔයගලන්ට මේ පැජන්ට් එකෙන් හම්බ වෙන්නේ, ඒ වගේ හැම දෙයක්ම වෙලා හරිම ලස්සනට ඔඩිෂන් එක කම්ප්ලීට් වුණා. ඊට පස්සේ ඇවිල්ලා හිටපු හැමෝම සයින් අප් කරගෙන ඉවර වෙලා එයාලගේ බේසික් ඉන්ෆර්මේෂන් අරගෙන එදාට ෆයිනල් එක ග්‍රෑන්ඩ් ෆයිනල් එක කොහොමද සිද්ධ වෙන්නේ, ඒවට කොහොමද සිලෙක්ෂන්ස් කරගන්නේ වගේ ඩීටේල්ස් හැම දෙයක්ම අපි කතා කරගත්තා. අපි කියන්නේ ඉතින් සංවිධායක මණ්ඩලයයි තමයි කතා කරගත්තේ. මම ඉතින් හිටියා ඒ පැත්තට විලා ඒගොල්ලන්ට පොඩි සපෝට් එකකුත් දෙන ගම. ඊට පස්සේ ඉතින් ඔඩිෂන් එකට ආපු අයගේ පෝට්‍රේට්ස් ගත්තා. මේන පෙතිලිනායා නාපොලියේ ඉන්න දක්ෂේ. ඉතින් ඇවිල්ලා හිටපු හැම වගේම පෝට්‍රේට්ස් ගත්තේ. මොකද ඒවා ෆයිනල් එකේදී යූස් කරන්න ඕන වෙන නිසා. ඉතින් එතනින්ම තමයි සිලෙක්ෂන්ස් හැම දෙයක්ම වෙන්නේ. කොහොම හරි හරිම ලස්සනට වැඩේ වුණා. ඉතින් මමත් මගේ ෆොටෝ එක දෙකක් අහගත්තා. ඔයගලන්ට ඒවා නුදුරු අනාගතයේදී බලන්න ලැබෙයි කියලා මම හිතනවා. මේ වගේ ඉවෙන්ට් එකක් හරි වැදගත් ළමයි. මොකද පිටරටවල තියෙනවා අපේ ලස්සන කෙල්ලෝ. බැඳා නොබැඳා කෙල්ලෝ. ඉතින් හොඳ platform එකකින් international තරගයකට බය නැතුව මූණ දෙන්න පුළුවන් හොඳ opportunity එකක් තමයි මේ වගේ opportunity එකක් කියන්නේ. බය වෙන්න එපා. ඔයගලන්ට මේ අවුරුද්දේ මිස් වුණා නම් නොවැම්බර් 16 grand finale එක බලන්න ඉන්න ඔයගලන්ට පුළුවන් අනිවාර්යයෙන්ම ලබන අවුරුද්දේ ආයි apply කරන්න. මොකද මේක හරිම ලස්සන වැඩක්. හරිම opportunities ඔයගලන්ට ලැබෙන වැඩක්. මේවා ඉතින් කට්ටියම ඉතු ගියාට පස්සේ ඉතින් මේ ඉතුරු වෙච්ච අන්තිම අපේ කට්ටියයි ඉතින් අපි ඔක්කොම එකතුලා ඉතින් සතු සාමිච්චේ දුනා. මේ ඉනි සුරේඛ අක්කා. එයා තමයි franchise holder. මේ එහා පැත්තෙන් ඉනි සුදු ලස්සනට තිලි. එයා 2018 අවුරුද්දේ මිසිස් ශ්‍රී ලංකා ඉනිටලි වුණා. මේ ඉනි නදියක් අම්මගේ ආදරණීය නදියක් අක්කා. කොහෙන් ගියත් අපි දෙන්නව සෙට් වෙනවා. ඉතින් මේ ඉනි රමීෂා. එයා තමයි මේකප් වැඩ කරේ. කොහොම හරි අපි ඔක්කොම ඉවර වෙලා ගියා ආප්පයක් කන්න. හරිද? දැන් අපි සෙට් එක සෙට් වුණාට පස්සේ ඉතින් අපිට කොහොමද අපේ ප්‍රොෆෙෂනල් වැඩ ඉවර වුණාට පස්සේ අපේ පර්සනල් අර ෆැමිලි මොනවාද කියන්නේ ෆ්‍රෙන්ඩ්ෂිප් සෝන් එකේ දැන් අපි ඉන්නේ. ඉතින් අපි බිත්තර ආප්ප කෑවා. ඊට පස්සේ අපි රසම රස කෙහෙල් කොලේ බත් එකක් කෑවා. ඇත්තටම නාපොලිය හරිම රසක් බත් තියෙනවා. යුනිපොයින්ට් එක දන්නයි දන්නවා මං හිතන්නේ කෙහෙල් කොලේ බත් හරිම රසයි. මෙතන ඔයගලන්ට පේනවා පුළුවන් නම් මට මේකේ බත් හොයන්න ඒ තරම් හොදි වර්ග බලන්න තියෙන හොදි જાතිතෝගේ. මම මේකේ පෝස්ට් එකකුත් දැම්මා මේ FB එකට. ඒකටත් හරි ප්‍රතිචාර. ඉතින් අපි ඊට පස්සේ බීලා අපි ඊට පස්සේ ඉතින් හවස් වෙලා තායි චුට්ටක් එළියට බැස්සා. සුරේකක් අයි තිලි මමයි අපි තුන්දෙනා අපිත් එක්ක. ඊට පස්සේ ඉතින් අපි චුට්ටක් ගියා දුවම එක පැත්තට. ඒගොල්ලන්ට දුවම එකක් පේනවා. මොකද නාපොලි දුවම එක හරිම ලස්සනයි. අපි දුවම එකක් බලලා ඊට පස්සේ චුට්ටක් ආයේ එහෙම ඇවිදලා ඉතින් අපි ඊට පස්සේ ආව පොඩි ස්පිරිට්ස් එකක් බොන්න. ඒ කියන්නේ පොඩි නිකන් ස්නැක් එකක් වගේ ගන්න. ඉතින් මම ගත්තේ මෙන්න මේ කහපාට එක. එයාලා දෙන ස්පිරිට්ස් ගත්තා. ඊට පස්සේ අපි චින්චින් එකක් දාලා මේ ලස්සන වැඩේ හරියට ප්ලෑන් කරගෙන ඉවර වෙලා අපි පීසා කන්නත් ගියා බොලේ. පීසා කාලා රසම රස ලස්සනම ලස්සන දවසක් ඉතින් ගත කරලා අපිට ගොඩක් මහන්සි නිසා අපි ඊට පස්සේ සතුටින් විසිර ගියා. එහෙනම් ඉතින් මිසිස් ඇන් මිස් ටීන් ශ්‍රී ලංකා ඉන් ඉටලි 2024 ග්‍රෑන්ඩ් ෆිනාලේ එකත් එක්ක නොවැම්බර් 16 හම්බෙමු. ගිහින් එන්නම්. චාඕ.